මේ මැණික්කක් ගැන කතා කරපු වෙලාවේ අන්න මේ මේ චාන්දනියක්ගේ ලෙඩ්ඩු බලා ගන්න ඕන නම් මෙන්න කෙනා කාට හරි ලෙඩෙක් බලා ගන්න ඕන නම් සුදුසුම ගැලපෙනම කෙනා මේ යාළුවෙක් බලා ගන්න කියලා වැච්ච සිද්ධිය පොඩ්ඩක් අපිට කියන්නද මම මේක කියලා තිනෝ රංගන මං හිතනවත් එක්ක මොකද කියලා තිනවා නැහැ ලෙඩ්ඩෙක් බලා ගන්න කියන්නේ මගේ යාළුවෙක්ට සනීප නැතුව ගියා ඒ කියන්නේ ඔපරේෂන් එකක් කරා මේ ලකි කියලා. ඉතින් එයාට ඇත්තට කවුරුත් හිටියේ නෑ යව බලා ගන්න. ඒ කියන්නේ අම්මට සනිප නැහැ කොයිගලන්. මං ඉඳන් කිව්වා හරි හරි මං එන්නම් කියලා. මට නිදි මරන්න එහෙම පුළුවන් නෙති මං කිව්වා මං එන්නම් කියලා. ජයවර්ධනපුර අර අර ෆිල්ම් එකක් මොකක්ද කියලා චෙරියෝ ડોක්ටර් නේද? ඒ ෆිල්ම් එක මවාගෙන මේ කතාව ආවා. චෙරියෝ ડોක්ටර් ඔළුවේ තියාගෙන ආවා. නැහැ ඉතින් ඊට පස්සේ ඒ ඔපරේෂන් කළා යව ගෙනාව රෑ වුණා. මේ එයාගේ බඩේ ඇත්තටම මෙෂ් එකක් දැම්මා. ඉතින් එයාව ගෙනල්ලා ඇඳේ දැම්ම පෙන් වෝඩ්ස් වල හිටියේ. මම එහා ඇඳේ හිටියා. ඉතින් මෙයාට සිහිය නැහැ. ඊට පස්සේ රෑ 12ට විතර මෙයා එකපාරට ඉඳගත්ත ඇඳේ. ඉඳගත්ත මං හැව ඇයි ඇයි ලකී ඇයි කිව්වා මම කිව්වා නෑ මට වොෂ්රූම් යන්න ඕනේ කියලා. මම කිව්වා පිස්සුද වහම තනින් යන්න කියලා. මම සේලයින් බෝතලේ මෙහෙම අතට අරගෙන මම එයාව එක්කන් ගියා. බාත්รูම් එකේ. හරි මා හරි සුදුයි යා. ඉතින් මම මෙහෙම ගිහිල්ලා එයාව වාඩි කරපුවාම මේ මෙතන කකුල් වල මං දැක්ක ලේ. ලේ මට සාමාන්‍යයෙන් අනුන්ගේ එහෙම ලේ බලන්න බෑ අමාරුයි. මම මෙහෙම සේලයින් බෝතලේ අරගෙන මම මේක දැක්ක දැන් මම ලකි ලකි මේක අල්ලන්න කිව්වා අර ලෙඩාට දුන්නා සේලා එච්චරයි මම දන්නේ රංගන මම මෙහෙම කැරකිලා වැටුණා වැටුණා කියන්නේ මගේ මං හිතන්නේ ඒක ඔළුව වැදුනා නම් මම මැරෙනවා උදලාවට වාගේ ඔළුව වැටලා තියෙන්නේ නෑ බාත්รูම් එක ඔ බාත්รูම් එකෙන් එළියේ දොර ඔ දොර වහලා නෑනේ අංග මේ පැත්තේ මට ඊට පස්සේ දැන් යන්තම් සිහිය නැහැ මට සිහිය නැති වෙලා මම වැටුනේ යන්තම් සිහියෙන් ඇහෙන කවුරු හරි කෑ ගහනවා අනේ කවුරුත් නැද්ද කියලා නෑ එහෙම නෙමේ එදා ඊට පස්සේ සේලයින් බෝතල අරන් දුවනවලු එයා දැන් මට ඇහුනේ අහන්න එහෙමයි බලද්දි කවුද මේ දුවලා තියෙන සේලයින් බෝතලේ අනිත් පැත්තට අරගෙන මෙයා දුවලා ඉතින් ලෑට නර්ස්ලා නිදිනේ ඉතින් දැන් මම මෙහෙම දැන් වැටිලා දැන් මට ඇහුන දඩබඩ ගාලා මම එතකොට සිහිය ඇවිල්ලා දැන් මට ලැජ්ජයි හරිද මම මෙහෙම දැන් කවුරු හරි දෙන්නෙක් මම ඇවිල්ලා බලන් ඉන්නවා මං හිවිම මෙහෙම ඇස් ඇරලා පොඩ්ඩක් ඇහැල්ලා බලනකොට නර්ස්ලා දෙන්න මෙහෙම බලගෙන ආ මේ ලෙඩා නෙමෙයිනේ වැටිලා ඒගොල්ලොනුත් නිින්දෙන් ඇවිල්ලා තියෙන්නේ ලෙඩා නෙමෙයිනේ මේ ලෙඩා බලා ගන්න ආපු එක්කෙනා නේ වැටිලා තියෙන්නේ මම ඒත් ඇස් ඇරියේ නෑ ලැජ්ජයිනේ අර දෙන්න මාව උස්සගෙන ගිහලා අනිත් ඇන්දර දාලා මට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා ඊට පස්සේ දැන් මට දැන් ලැජ්ජයි අර ලකීටත් කියන්නේ ලැජ්ජයිනේ මම හොරෙන් හොරෙන් ඇහැල්ලා බලනකොට අර ලෙඩා ඉන්දකෙන මගේ දිහා බලන් ඉන්නවා මම ලෙඩා මෙයා බලන්නේ ලෙඩා කියලා මගේ යාළුවා කියා මගේ යාළුවා කියා ලෙඩර ලේ දෙන්න ડોක්ටර් මෙයාගේ දේ බැලුවා බලලා ඌ ඊට හපයි කි ලෙඩාගෙන් අරන් මෙයාට ලේ දුන්නා ඒ වගේ වැඩක් මට වෙලා තියෙනවා ඊට පස්සේ කට්ටිය කතා කරලා අහනවා මේ ලෙඩෙක් ඉන්නවා බලයි මං කියනවා මම ඉන්න කරලා ඉන්න කියලා දැන් මතක නැතුණා මට මොකද්ද ලකි කියන්නේ නෑ නෑ ලෙඩා කොහොම හරි ලෙඩා ඉතින් මෙයා මරයන් නැති හිමල් විරාකොඩිගේ වයිෆ්